තව දින කීපයකින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර දීමට නියමිතයි. ඒ නාමයෝජනා භාර දුන්නට පස්සේ අපේ රටේ අලුතෙන් අපි ඇති කරපු මැතිවරණ ප්‍රතිසංස්කරණ නීති මේ රටේ ක්‍රියාත්මක විය යුතුයි. ඒ පිළිබඳව අවධානයක් තවමත් මාධ්‍යවත් ජනතාව තුළවත් ඇති බවක් පෙනෙන්නට නෑ. ඒක නිසා ඒ පිළිබඳව දැනුවත් කිරීම අපේ යුතුකමක්. මොකද මේ නීති පද්ධතිය මීට පෙර පැවති කිසිදු මැතිවරණයක ක්‍රියාත්මක වෙලත් නෑ. මේවා නව නීති. පසුගිය අවුරුදු දෙකක කාලය තුළ පාර්ලිමේන්තුවේ අපි ලංකා ඉතිහාසයේ නොමකෙන ඓතිහාසික නීති ප්‍රතිසංස්කරණ ගණනාවක් සිද්ධ කරා. ඒ අතර සමස්ත රාජ්‍ය සේවය දේශපාලන ග්‍රහණයෙන් මුදාගෙන ඒකාධිපති ලෙස කටයුතු කිරීමට බලය ඇති විධායක ජනාධිපති පුරේ බලතල අඩු කිරීම, අධිකරණයේ අපක්ෂපාතීත්වය සහ ස්වාධීනත්වය තහවුරු කිරීම ජනාධි බොහෝ කරුණු සිද්ධ කළා. ඒ 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්. ඒ වගේම අපි මේ රටේ තියෙන දූෂණය, වංචාව, හොරකම, අප්පන් ගැනිලි, බෙහෙවින් දේශපාලන අංශයට රාජ්‍ය නිලධාරීන්ට එල්ලවන චෝදනා, ඒවායේ සත්‍යතාවයක් තියෙනවා බරපතල විදියට, ඒවා වැළැක්වීම සඳහා පවතින නීතියේ තිබෙන දුර්වලතා අපි හඳුනාගත්තා. ඒ නීතියේ තිබෙන හිල් වහන්ඩ ඒ දූෂිත දේශපාලන ක්‍රමය සංස්කෘතිය වෙනස්කරන්ඩ අපි අනපනත් විශාල සංඛ්‍යාවක් සම්මත කරා. පෞගේ කාලේ 50-90කට වැඩි ප්‍රමාණයක් සම්මත කළ අතර ඒවායින් වැඩි ප්‍රමාණයක් යුක්තිය පසදලීමේ ක්‍රියාවලියට ඍජු ලෙස අදාළ අනපනත්. එතකොට මේ සියල්ල අතරතුරේ අපි අද කතා කරන්නේ මේ මැතිවරණයට සුවිශේෂී දූෂණ වංචා වැළැක්වීම සඳහා සම්මත කරපු පනත 2023 අංක 3 මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත. මේ පනත ගැන යමක් කියන්න ඕන. අපේ රටේ මැතිවරණ වලදී රාජ්‍ය සම්පත් භාවිතය පාතාලයෙන් කුඩු ජාවාරංකාරීන්ගේ සල්ලි අපේක්ෂකයන් වෙනුවෙන් පොම්ප කිරීම, වැඩියෙන්ම වියදම් කරන තැනැත්තාට වැඩි මනාප ලබා ගැනීමේ හැකියාව, මේ සියල්ල හේතුවෙන් අද වෙනකොට දේශපාලඥයෝ හුරු වෙලා තිබෙනවා මහජන මුදලින් අල්ලස් කප්පම් පගාහෝ කුමන හේතුවක් කුමන ක්‍රමවේදයකින් හරි කෝටි 100ක් විතර හොරකම් කරලා කෝටි 10ක් ඡන්ද කාලෙදී බෙදලා දීලා ප්‍රචාරණ කටයුතු කරලා ඡන්ද දිනන. තාත්තනම් පාර්ලිමේන්තුවට ආවේ තාත්තයි හොරකම කරනවා පුතාලා දූල ඔක්කොම පරම්පරා ගානකට පාර්ලිමේන්තුවට ගෙනියන්න පුළුවන් විදියට මුදල් උපයන්න මේ ක්‍රමේ භාවිතා කරනවා. මේක නිසා කවදාවත් අපේ රටේ මේ පවතින දූෂිත මැතිවරණ ක්‍රමයත් මැතිවරණ ක්‍රමයේම තිබෙන දූෂිත භාවයත් නිසා අද උගතෙක්, බුද්ධිමතෙක්, වැදගත් කෙනෙක්, ව්‍යවසායකෙක්, ව්‍යාපාරිකෙක්, තරුණෙක්, තරුණියක් අද මැතිවරණයට ඉදිරිපත් කරන්න බයයි. එහෙම ඉදිරිපත් වෙලා තරඟ කරන්න තිබෙන වාතාවරණය තුළ ඔවුන්ට ජයග්‍රහණයක් ගන්න අමාරුයි. මොකද සියල්ල මේ දූෂිත මුදල් මත තීන්දුව වෙන මැතිවරණ ක්‍රමයක් තුළ රටට ආදරය කරන, රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට අද පාර්ලිමේන්තුවට යන්න බෑ. පළාත් සභා ගත්තත්, ප්‍රාදේශීය සභා ගත්තත් එච්චර තමයි. මේ අපේ රටේ ජරාජීර්ණ වෙච්ච මුල් බැසගත්ත මේ මැතිවරණ ක්‍රමය අපි නතර කරන්න ඕනේ. මේ රටේ හොරුන්ට, තක්කඩියන්ට නෙවෙයි, උගත් තරුණ තරුණියන්ට මේ පාර්ලිමේන්තුවට එන්න අපි පාර හදලා දෙන්න ඕන. ඒක නිසා තමයි මේ මැතිවරණ වියදම් නියාමන පනත ගෙනාවේ. හැබැයි මතක් කරන්න ඕන, මේ මැතිවරණ වියදම් පනතට ආණ්ඩුවේ බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. විපක්ෂයේ බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. විපක්ෂ නායකතුමා මේකට විරුද්ධව ඡන්දය දුන්නේ. අනුර කුමාර දිසානායක ඡන්දය දුන්නේ මේකට විරුද්ධව. ඒගොල්ලෝ අද දූෂණ විරෝධී කියලා ලිපිගොනු මාධ්‍යයට ගෙනල්ලා දිගහැරහැර කුරේලේ ගිරියලේ රහයනකම් කෑ ගහනවා අපි දූෂණයට විරුද්ධයි කියලා. හැබැයි මෙරටේ දූෂණය වළක්වා ගැනීම සඳහා ගෙනාපු ප්‍රබලතම නීතිය ගෙනාපු වෙලාවේ ඒ පනතට විරුද්ධව මේගොල්ල ඡන්දේ ප්‍රකාශ කරා. ඒකෙන් පැහැදිලිව ඔයගොල්ලන්ට අවබෝධ වෙනවා ඇති, ඒගොල්ල දූෂණයට විරුද්ධ වගේම දූෂණය නතර වෙනවට හරි බයයි. මොකද ඒගොල්ලන්ගේ පැවැත්ම, ඒගොල්ලන්ට ඔක්සිජන් තියෙන්නේ මේ රටේ කොතනක හරි දූෂණයක් වෙනවන. මේක දූෂණ නැති රටක් වුණා නම් ඒ දේශපාලන ප්‍රවාහයන් මහ පොළොවෙන් අතුරුදහන් වෙලා යනවා. එවන් තත්ත්වයක් තුළ මම පැහැදිලි කරන්නේ මේ පනත යටතේ අපි කතා කරන්නේ අද ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පමණයි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නාම යෝජනා භාර දුන්නට පස්සේ දින 5ක් ඇතුළත මැතිවරණ කොමිෂන් සභාව සියලුම අපේක්ෂකයන්ට ආරාධනා කරලා සාකච්ඡාවක් පවත්වලා එක ඡන්දයක් වෙනුවෙන් වියදම් කළ හැකි සීමාව කොපමණද කියලා තීන්දුවක් දෙන්න ඕනේ. දැන් මේ නීතිය මුලින්ම ක්‍රියාත්මක වීම ආරම්භ වුණා පහුගිය අවුරුද්දේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දුන්නට පස්සේ. හැබැයි නාම යෝජනා වලින් ඔබ්බට ගියේ නැති නිසා මේ නීතියේ ක්‍රියාකාරීත්වයත් එතනින් නතර වුණා. හැබැයි මුල් අදියර මැතිවරණ කොමිෂන් සභාව මේ නීතිය ක්‍රියාත්මක කළා. එක ඡන්දයක් සඳහා එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැක්කේ රුපියල් 20ක් පමණයි කියන නීතිය නියෝගය මැතිවරණ කොමිෂමේ දුන්නා. එතකොට ඒ මැතිවරණයේදී නම් බලන්නේ අපේක්ෂකයා කියන්නේ තමන් ඡන්දෙ ඉල්ලන කොට්ටාසියේ ඡන්ද සංඛ්‍යාව.
ජනාධිපති මැතිවරණයකදී ඡන්ද කොට්ටාස එකයි තියෙන්නේ මුළු ලංකාවම එක කොට්ටාසයක්. දැන් අක්ෂ 171ක් ඉන්නවා ඡන්ද දායකයෝ. එවනම් මැතිවරණ කොමිසම අපි උපකල්පනය කරමු. ඉදිරියේදී එක ඡන්දයකට රුපියල් 20ක් පමණයි වියදම් කරන්න පුළුවන් කියලා අපේක්ෂකයෙකුට තීන්දුව කළොත් එහෙමනම් එක මිලියන 340ක වගේ 342ක මුදලක් වේ. අපි දන්නේ නැහැ එක මේ අවස්ථාවේ මැතිවරණ කොමිසම රුපියල් 20යි කියයිද 30යි කියයිද අපි දන්නේ නැහැ. කියන ගාණ අනුව තමයි බලන්න වෙන්නේ. රුපියල් 40ක් කියලා කිව්වොත් ඒත් මිලියන 644ක් විතරයි වියදම් කරන්න පුළුවන්. නමුත් අපි දකිනවා අපේක්ෂකෝ මේ වෙනකොට මිලියන 600 ගණන් නෙවෙයි කෝටි වලින් මං හිතන්නේ බිලියන වලින් 2-3 මේ වෙනකොට වියදම් කරලා තිබෙනවා සමහර අපේක්ෂකයෝ. ඒත් මේ දේ කරන්නේ මේ පනතේ නීතිය ක්‍රියාත්මක වීමට පෙර කාල පරිච්ඡේදය සම්බන්ධව. මේ පනත දැන් ක්‍රියාත්මක වෙන්න ඕන. මේ පිළිබඳව මැතිවරණ කොමිසමට මම ලිපියක් යොමු කරලා තියෙනවා. කොමිෂන් සභාව මට දැන්නවා ඒ පනතේ විධිවිධාන අනුව නාම යෝජනා ලබා දී වහාම සාකච්ඡාවක් පවත්වලා වියදම් සීමාව නියම කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරනවා. ඒකම මේ මැතිවරණය පවතින කාල සීමාවෙත් මේ නීති උල්ලංඝනය කරනවා. ඒ සම්බන්ධව මම අද දින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මැතිවරණ වෙත ලිපියක් යොමු කරා. මේ නීතිය අපි අකුරටම ක්‍රියාත්මක වෙන්න ඕන. මේ නීතිය ක්‍රියාත්මක කිරීම හරහා මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ ලබන පාර්ලිමේන්තු මැතිවරණයේදී ඉන්න අයගේ සංඛ්‍යාව නැවත පැමිණීම අඩු ගානේ 25ක් දක්වා හරි අඩු කරලා අලුතෙන් තරුණ තරුණියන්ට ව්‍යවසායකින්ට මේ රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් උගතුන්ට බුද්ධිමතුන්ට ඉස්සරහට ඇවිල්ලා මේ පාර්ලිමේන්තු මැතිවරණය තර්ග කරලා උගත් වැදගත් බුද්ධිමත් පාර්ලිමේන්තුවක් හදන්න අපිට පුළුවන් වෙයි කියලා. ඒ සඳහා මාධ්‍යෙන් ලබා දෙන්න පුළුවන් දායකත්වය අති විශාලයි. මේ 53 ආණ්ඩුවත් විරුද්ධව විපක්ෂයත් විරුද්ධව ඉඳදී මං සම්මත කරගත්තේ ඔබ සියලු දෙනා මේ රටේ මට ලබා දුන්න සහාය නිසා, ජනතාව වෙනුවෙන් කැප වුණ නිසා, ඔබ සියලු දෙනා ඒ මතය ජනතාවට ගෙනියපු නිසා ඒ හයිය විතරයි මට තිබුණේ මේ 50 සම්මත කරගන්න. ඒ අනුව මේ සම්බන්ධවත් රට ජනතාව දැනුවත් කරලා නීතිය ක්‍රියාත්මක කිරීම මුළුමනින්ම අපි සිදු කළ යුතු කාර්යය.